The new machine functions well. New machine කියලා කියන්නේ අලුත් යන්ත්‍රය අලුත් machine එක function කියලා කියන්නේ වැඩ කරනවට. Machine එක ක්‍රියාත්මක වෙනවට ක්‍රියා කරනවට කියන්නේ function කියලා. Functions well කියලා කියන්නේ හොඳින් වැඩ කරනවා මේ අලුත් machine එක. This machine saves us a lot of labor. Save කරනවා කියලා කියන්නේ ආරක්ෂා කරලා දෙනවා, ඉතුරු කරලා දෙනවා කියන එක. Lot of labor කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා machine එකකින් කරන වැඩ මිනිස්සු කරන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. මේ machine එක මිනිස්සු කරන වැඩ ටිකෙන් අපේ කාලය ඉතුරු කරලා දෙනවා කියන එක තමයි මේ තෙන්දි කියන්නේ. I can't remember how to use this machine. අලුත් machine එකක් ගෙනාවට පස්සේ ඒක ක්‍රියාත්මක කරන විදිය, ඒක function වෙන විදිය ගැන ඔයාට කවුරු හරි කියලා දෙනවා. හැබැයි පස්සේ ඒක අමතක වෙන්න පුළුවන්. I can't remember how to use this machine. මට මතක නැහැ කොහොමද මේ machine එක ක්‍රියාත්මක කරවන්නේ, පාවිච්චි කරන්නේ කියලා. Who invented this machine? Invent කරනවා කියලා කියන්නේ අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරනවා, සොයා ගන්නවා කියන එක. කවුද මේ machine එක සොයාගත්තේ? Who invented this machine? I would like to buy a washing machine. මම කැමති washing machine එකක් මිලදී ගන්න. මම අදහස් කරන washing machine එකක් මිලදී ගන්න. This machine was manufactured in France. මේ machine එක නිෂ්පාදනය කරලා තිබුණේ ප්‍රංශයේ. Do you know how to operate this machine? ඔයා දන්නවද මේ machine එක කොහොමද ක්‍රියාත්මක කරන්නේ, වැඩ කරගෙන යන්නේ කියලා? He gets mad very easily. He gets mad very easily කියලා කියන්නේ ඔහු පිස්සු තත්වයට පත් වෙනවා, නැත්නම් මොංගල් වෙනවා, ඉක්මනට පිස්සු වැදෙනවා කියන එක තමයි he gets mad very easily කියන්නේ. Why are you mad at me? ඇයි ඔයා මට පිස්සු කරන්නේ, පිස්සු කෙලින්නේ ඇයි වා මාත් එක්ක? Why are you mad at me? It's a mad idea. ඒක නම් මහා මෝඩ අදහසක්. The advertisement will appear in 5 magazines. Advertisement එක මේ වෙළඳ දැන්වීම magazine නැත්නම් සංග්‍රහ පහක දක්නට ලැබෙවි. The magazine is issued twice a month. මේ magazine එක මේක සංග්‍රහව මාසෙකට දෙපාරක් නිකුත් කරනු ලබනවා. I saw it in a magazine. මම ඒක දැක්කා සංග්‍රහවක තිබිලා. It's a weekly magazine. ඒක සතිපතා යන සංගරාවක්, සතියෙන් සතියේ නිකුත් වෙන සංගරාව තමයි it's a weekly magazine කියලා කියන්නේ. What's your favorite magazine? ඔයාගේ කැමතිම සංගරාව මොකද්ද? What's your favorite magazine? Don't throw away this magazine. මේ magazine එක අහකට විසි කරන්න එපා. I haven't read it yet. මම ඒක තාමත් කියවලා ඉවර නැහැ. Do you believe in magic? ඔයා මැජික් විශ්වාස කරනවද? මම මැජික් කියන වචනේ සිංහල තේරුමට පැහැදිලි කරනවා. මැජික් කියන්නේ ඇස් බැඳුම් වලට. හැබැයි අපි ඇස් බැඳුම් කියලා පාවිච්චි කරන්නේ නැහැ. සිංහල කතා කරද්දිත් අපි පාවිච්චි කරන්නේ මැජික් කියලා. ඉතින් මම දිගටම මැජික් කියන වචනම පාවිච්චි කරන්නම්. The boy knows many magic tricks. මේ කොල්ලා දන්නවා හුඟක් magic tricks. මෙතන tricks කියලා කියන්නේ එක එක උපාය මාර්ග කියන එක. අපි ඒකත් tricks කියලාම කියමු. He impressed me with his magic tricks. ඔහු මාව පුදුමයට පත් කළා ඔහුගේ magic tricks පාවිච්චි කළා. I know a few magic tricks. මම දන්නවා magic tricks කිහිපයක්. Let's meet in front of the main gate at 8:30. අපි main gate එක ඉස්සරහා 8:30ට විතර හම්බ වෙමු. What is the main industry of the country? රටේ තියෙන ප්‍රධානම කර්මාන්තය මොකක්ද? main industry එක මොකක්ද? Smoking is the main cause of lung cancer. Smoking කියන්නේ දුම්බෝනයකට main cause එක කියලා කියන්නේ ප්‍රධානම හේතුවක් වෙනවා පෙනහළු පිළිකාවලට. That's the main gate. ඒක තමයි ප්‍රධාන ගේට්ටුව. That's the main gate. This is our main product. මේක තමයි අපේ ප්‍රධානම ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය. The house is large and difficult to maintain. ගෙයක් ගොඩක් ලොකු නම් ඒක maintain කරන්න හරිම අමාරුයි. මේ ගේ ගොඩක් ලොකුයි, ඒක හින්දා හරිම අමාරුයි නඩත්තු කටයුතු කරන්න. He maintains his car well. ඔහු ඔහුගේ කාර් එක හොඳින් නඩත්තු කරගෙන යනවා.
We should maintain good relations with them. අපි ඒගොල්ලොත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕනේ. We don't anticipate any major problems. අපිට කිසිම ප්‍රධාන ගැටලුවක් කලින් තීරණය කළා කියන්න බෑ. අනාගතේ මේක වෙයි කියලා අපිට කලින් anticipate කරන්න බෑ. What was your major in college? කොලේජ් එකේදී ඔයාගේ ප්‍රධානම විෂය උනේ මොකක්ද? She majored in economics. ආර්ථික විද්‍යාව තමයි එයා ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගත්තේ. He spends a majority of his time helping her. He spends ඔහු ගත කරනවා එයාගේ කාලෙම වැඩි ප්‍රමාණයක් majority of his time helping her. ඇයට උදව් කරන්නට. The vast majority of children love ice cream. ළමයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ගොඩක් කැමති ice cream වලට. The majority of his income came from consulting work. Consulting කියලා කියන්නේ උපදේශණයට මොනවා හරි සම්බන්ධව උපදෙස් දෙනවා නම් consult කරනවා නම් ඒක business එකක් විදියට කරන්න පුළුවන්. ප්‍රධාන ආදාය මාර්ගේ එයාට ආවේ මේ consulting කරන වැඩවලින්. Public speaking is the number one fear of the majority of people. ඔයා හිතනවාද public තැනකට ගිහිල්ලා පොදු තැනකට ගිහිල්ලා හැමෝටම කතා කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම බෑ. ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ට මූලික වශයෙන් ගොඩක් මිනිසුන්ට තියෙන ප්‍රධානම බය. Did you make it by yourself? ඔයාමද ඒක හැදුවේ? Did you make it by yourself?